වැව්බැඳි රාජ්‍ය අභිමානය රජරට ටීවී යුටියුබ් නාලිකාව. ඊයේදී අනිවාර්යයෙන්ම මේ තරුණ පරපුර මේ රට අරන් දෙන්න ඕන. එහෙම නැතුණොත් මේ රට ගෙනියන්න බෑ. අපි ඒකයි කියන්නේ හැම කෙනාටම මේ පස්සෙත් එක්ක සම්බන්ධ වෙන්න, හැම දරුවෙකුම මේක සම්බන්ධ කරන්න හැම එක්කෙනාටම අවස්ථාව තියෙනවා. ඉතින් බොහෝ කතිකයන් ඉන්න නිසා, වෙලාවත් ඉක්මවා ගිහිලා රෑබෝ වෙන නිසා මේ කතාව මං අවසන් කරනවා. ඒ නිසා මම හිතන්නේ වැඩියෙන් අපි ඕගොල්ලන්ට ඉතාමත්ම ගෞරව කරනවා පහුගිය ඡන්දෙදි මේ ජනාධිපතිවරණයේදී සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපට ඡන්දෙ දුන්නේ නැති බොහෝ පිරිසක් අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා. අතිවිශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ වගේම බහුතර පිරිසක් අපට ඡන්දෙ දීලා තියෙනවා. ඒක නිසා තමයි අපි ජයග්‍රහණය කළේ. හැබැයි අපි මේ හැමෝම ඡන්දය නොදුන් අද මෙතෙන්ට එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මේ ජාතික ජනබලවේගයට පිළිගන්නවා. ඒ වගේම ඔබ මේ මෙතෙන් සිට අපේ රටේ මේ අපි අරගෙන යන ගමනට එකතු වෙලා ඉන්න ඔබ, මම හිතන ඉතාමත්ම ඔබට වගකීමක් තියෙනවා. මේ මාසයේ කහමාරය ඇතුලේ නොවැම්බර් මාසේ 21 වෙනිදා පාර්ලිමේන්තුව පටන් ගන්නවා. එතෙක් දැන් අපි පළාත් සභාවට ගියාන් පස්සේ ආණ්ඩුකාරවරයා ගාඩ එන ප්‍රශ්න දිහා දැක්කම අපි කියන්නේ පොඩි ඉවසීමකින් ඉන්න, මේ කාලය පාවිච්චි කරන්න එපා රැකියා ඉල්ල ගන්න, මේ කාලය පාවිච්චි කරන්න එපා අපේ පුජ්ජලික ප්‍රශ්න විසඳා ගන්න, ඒවා පොඩි පොඩ්ඩකට පස්සකට තියන්න. අපි පාර්ලිමේන්තුව පටන් ගත්තාට පස්සේ අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න වලට උත්තර හදනවා. ඒක නිසා අපි ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ කෙටි කාලය ඒ දේවල් වලින් වැළකීලා මේ අපි ජයග්‍රහණය පාර්ලිමේන්තුව මේ තියෙන ජයග්‍රහණයෙන් එහාට ගිහිල්ලා ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදන්න, අපේ රටේ විවස්ථාමය වෙනසක් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් හදන්න ඔබේ බල, ඔබේ ශක්තිය, ඔබේ ඒ කැපකිරීම, ඔබේ මැදිහත් වීම අපට අවශ්‍ය වෙනවා. එනිසා අපි කියන්නේ ඒ වෙනුවෙන් ඉවසලා ඉඳලා මේ වැඩේට මැදිහත් වෙන්න, දායක වෙන්න, ඒ වෙනුවෙන් මේ කටයුත්තට පහුගිය කාලෙම හදන අපේ ගල්වඩුවගම මේ සංවිධානයේ විශාල පිරිසක් කැප වුණා. ගෙයින් ගෙට ගියා, 3-4 පාරේ ගියා. ඒ සියලු දෙනාටම මේ සියලු දෙනාගේ ගෞරව හිමි වෙනවා. ඒගොල්ලන්ගේ මැදිහත් වීම, අප්‍රතිත ධෛර්යය, ඒක තමයි මේ ජයග්‍රහණයේ අත්පත් කරගන්න පුළුවන් වුණේ. ඒ නිසා ඒ ආකාරයෙන් මැදිහත් වුණු අයටත් ඡන්දේදී ඔබ නොබියව ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටමින් ඡන්දේ දුන් ඔබ සෑම දෙනාටමත් ගෞරවණීය සතුය ජාතික ජන බලවේගය විදිහට පුද කරමින් ඔබට හෙට දවස අනාගතය ශක්තිමත් ඉතාමත්ම දියුණු තැනකට ගෙනියන්න ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් ජාතික ජන බලවේගයට ජය වේවා, මාලිමාවට ජය වේවා කියමින් මම නවතිනවා. බොහොම ස්තුතියි. පුරේ පුරවැසි වගකීමක්ම කොටගත් ආදරණීය කරුණාදාස දිසානායක සහෝදරයයි ඔබව ආමන්ත්‍රණය කරනු ලැබුවේ. කලාකරුවෙක් විදියට, අපේ ගමේ කලාකරුවෙක් විදියට, රටේ කලාකරුවෙක් විදියට ඇත්තම සම්බන්ධ වෙන්න ලැබුණ එක ගොඩක් ලොකු සතුටක්, ලොකු ජයග්‍රහණයක්. ඉතින් ගම වෙනුවෙන් නියෝජනය කරන්න ලැබුණ එකත් ලොකු වාසනාවක්. ඉතින් අපේ හැමදෙරුවනේ මම හිතන්නේ එළඹෙන 14 වෙනිදා මේ ජයග්‍රහණය අපි එකතු වෙලා විජයග්‍රහණය කරන්න ඕනේ. මොකද අනිවාර්යෙන් ඉතින් කලින් ඇත්තරම අපි අපේ භාෂාවෙන් කියනවනම් අවුරුදු 76ක් අපි අහුවෙලා හිටියේ. ඉතින් මම දන්න විදිහට කලාකරුවෝ රැසක් එකතු වෙලා ඉන්නවා ජාතික ජන බලවේගයත් එක්ක. ඉතින් මම හිතන්නේ ඇත්තරම ජාතික ජන බලවේගයේ ඉන්න සියලුම දෙනා හැමෝම ගොඩක් සරලයි, හරි සරල ජීවිත, රට වෙනුවෙන් ඇත්තරම වැඩක් කරන පුද්ගලයෝ. අපි ඇත්තරම අපේ ගමේ ඒ ලබා දෙන සහයෝගය කරන අපේ ඒ සියලුම දෙනා, ඒ සියලුම සහෝදරයෝ ඇත්තරම හරි සරලයි. ඉතින් අපි එකතු වෙලා ගමේ ශක්තිය අපි රටට පෙන්වමු. ඉතින් බොහොම සතුටින් මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. තව ගීත දෙකක් තියෙනවා පස්සේ. ඉතින් අපි මේ දෙකත් ගායනා කරමු. බොහොම ස්තුතියි ඔයගොල්ලෝ හැමෝටම. සංජය තුදාරයි සමුගත්තේ ආදරණීය ගායක ශිල්පී විසරද තුසාර දනංජේ. අපි මේ ජන හමුව සංවිධානය කරද්දී ගල්වඩුආගම තුලාණියේ සංවිධායක සහෝදරත්වයත්, ඒත් එක්කම ඊට නොදෙවෙනි ශක්තියක් ධෛර්යයක් ලබා දෙමින් යාය දෙක තුලාණියේ සංවිධායක සහෝදරුන්ගෙන් ලැබුණු දායකත්වයත් බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්නේ
ඔවුන් එක මිටට හිඳිම නොවි මේ ජයග්‍රහණය මේ පෙදෙසයට ගෙනෙන්නට ශක්තිය ධෛර්යය ලැබුණි. අද මේ හිතවත මේ තුසාර ධනංජය වේදිකාවෙන් තාවකාලිකව සමුගෙන සටහන් කරද්දී මේ ජයග්‍රහණයේ නිරන්තරයෙන් රැව් පිළිරැව් දුන්නු හඬ අවදි කරන්නටයි අපි සූදානම් වන්නේ. ශ්‍රී ලංකාවේ පාලනය දරාගත නොහැකිම තැන අරගලයක් නිර්මාණය වෙද්දී එප්පාවල අරගල භූමියක්, තඹුත්තේගම අරගල භූමියක්, තලාවේ අරගල භූමියක්, දීවේ කැටි වුණු හඬක් ඇසුණු වෙලාවක සංගීතයේ මෙහෙරියාව ඒ තුරට ගෙනෙන්නට, ගීතයේ රස මුසුතැන් සොයා යමින් ඒ සඳහා ශක්තියක් ධෛර්යයක් දෙන්නට කැප වුණු ඇයටයි මේ වේදිකාවේ ඊළඟ ඉතිහාසය ලබා දෙන්නට සූදානම් වන්නේ. අදනි හිතවතුනි, අපි තාමත් ගෞරවයෙන් මේ ජන හමුව ආමන්ත්‍රණයට ආරාධනා කරමු. ජාතික ජනගණනාවේ විද්වත් සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් සභික සම්මානනීය ගීපද රචිකා නීතිඥ මංගලිකා දිසානායක සහෝදරියට ආරාධනා කරන්නේ ඔබව ආමන්ත්‍රණය කිරීම සඳහා. අවසරයි අපේ හාමුදුරුවනේ, අවසරයි ආදරණීය කරු අය ඇතුළු ඉදිරිපෙළ සිටින මගේ සහෝදරයන්ගෙන්, අවසරයි මගේ දයාබර මිනිසුනේ, මගේ පන්තිය නියෝජනය කරන හොඳින් දුක හඳුනන එකට පෙළ ගැහිලා ජීවිතේ මෙච්චර දුරක් ආව මගේ ආදරණීය සහෝදර ගල්වඩු ආගම ප්‍රදේශවාසී ඔබ සියලු දෙනාගෙම මුලින්ම යමක් කියන්නම්. වෙහෙසකර දින හතරක ගමනකින් පස්සේ ගොඩාක් අසනීප වෙලා ඉන්න වෙලාවකයි මට ඔබ අමතන්නට මේ අවස්ථාව ලැබුණි. ඒ නිසා මගේ ආමන්ත්‍රණය ඔබට පොඩ්ඩක් ඇහෙන්නේ නැති වෙයි. ඒත් ඉතින් කොහොම නොපිලිගෙන ඉන්නද මෙච්චර සතුටු මොහොතක් සමරන වෙලාවේ කරු අයියාගෙන් ලැබුණු මේ ආරාධනය. මා මේ සටනට එකතු වුණේ ගොඩාක් කාලෙක ඉඳලා, මේ සටනේ මුල ඉඳලා, විශේෂයෙන්ම මගේ ෆේස්බුක් ගිණුම පෞගිය කාලේ පුරාම මම යොදාගෙන තිබුණේ අපේ මේ සටනට. සටන දිනුවට පස්සේ මගේ ෆේස්බුක් ගිණුමේ මගේ අතින් මෙන්න මෙහෙම කවියක් විනාඩි දෙකක් විතර ඇතුළත මගේ අතින් ලියවෙනවා. වින්ද දහදිය කඳුළු බොමයි අය නායක දෙයියෝ පල්ලා, ලයේ උතුරයි සතුට දැසට කඳුළු ඉනුවා අම්මා පල්ලා, පිපුණු රත් පෙති මලට දිරිදි සතුට හෙමිහිට සමර පල්ලා, නේක පැහැමල් එකම මිටකට එකතු වෙමු සුභ වේසි අල්ලා. ඡන්දේ දුන්නු ආදරණීය සහෝදරත්වයට මං අත්පුල සංගහලා මගේ හිස නමලා ආචාර්ය පුද කරනවා. තෙවනුව අපට ඉන්න වටිනාම සම්පත අපට ඡන්දය නොදුන් සහෝදරත්වය, මොකද මං දන්නවා අනිවාර්යෙන්ම ලබන 14 වෙනිදා අපේ රතු පාට මල් පොකුරට ඔය පාට පාට මල් එකතු වෙලා මගේ ලක්මෑණියන් ඉතිහාසයේ කවදාවත් නොවිරු තරම් සහනදායී තැනකට ගෙනියන්නට ආදරණීය ඔබ සියලු දෙනා මේ කියන කර්තව්‍යයට උර දෙන බවට මගේ අත්පල සන්නාදය කිසනමා ගෞරවය ඒ සියලු දෙනාට. කතා කරන්නට ගොඩාක් දේවල් තියෙනවා, ඒ නමුත් මගේ කතාව මං කෙටි කරනවා. එක දෙයක් ඔබට මතක නම්, මෙච්චර කාලයක් දේශපාලනඥයෝ අපට සුරංගනා කතා කිව්වා,
අපි මහා පුදුම විදියට පුංචි දරුවෙ වගේ ඒ සුරංගනා කතාවලට අහුණා. ඔබට මතක නම් එක්තරා දේශපාලනඥයෙක් තමන්ගේ වත්කම් ගැන කියනකොට කියනවා ඒව අපිට උපයා ගන්නට පුළුවන් උනේ අපේ දේශී ආච්චිට මැණික් මල්ලක් හම්බ වෙච්ච හින්දා කියලා. නොමිලනිකාන් දොරකඩ ඇතැල්ල යන මැණික් මල්ලක්. ඒත් ඒක ප්‍රශ්න කරන්න අපිට ඒ පරිසරයත් එක්ක බැරි වුණා. හැබැයි ආයෙත් නම් අපි ඒ සුරංගනා කතාවලට අහුවෙන්නේ නැහැ. ජයග්‍රහණයෙන් පස්සේ ඔබට මතක නම් සමහර දේශපාලනඥයෝ මාතිස් ඉස්සරහට ඇවිල්ලා අපේ නව ජනාධිපතිතුමාට සුබ පැතුවා. හැබැයි ඒ සුබ පතන හඬවල් වේවුලනවා අපි දැක්කා. ඒ හඬවල් වේවුලනවා කපන්න බැරි අත ඉඹිනවා ඒගොල්ලෝ. හැබැයි ඒ වේවුලන සර ඇතුලේ වේවුලන කතාව ඇතුලේ තිබ්බේ ඒ මිනිස්සුන්ගේ පරාජය. ඒ මිනිස්සුන්ගේ පරාජය. අපි ඒ සියලු දෙනාම 14 වෙනිදා සදහටම පරාජය කරලා ගෙවල් වලට යවනවා සහෝදරයනි. ඒ වගේම අපින් අද ජයග්‍රහණය කළ සතියක් දෙකක් අහනවා මේ මිනිස්සු හොරු ඇල්ලුවද කියලා. හොරු ඇල්ලුවද සතියයි දෙකයි. අපේ සහෝදරත්වයෙන් ඒකට උත්තරයක් ලැබිලා තියෙනවා. හදිසි වුණොත් කොරස් කටේවත් අත දාගන්න බෑ කියලා කතාවක් අපි දන්නවා. ඔව්. කයිවාරු ගහලා හොරු ඇල්ලන්න ගිහිල්ලා කෙටි පාරවල් හොයලා අපි අමාරුව වැටෙන්න ඕනේ නෑනේ. අපිට ඒකට පාරක් තියෙනවා. අපි යන්න ඕනේ නියම නීත්‍යානුකූල පියවර අනුගමනය කරලා හොරු අල්ලන්න. ඒක අපේ සහෝදරත්වය හෙමින් හෙමින් හැබැයි නිවැරදිව කරાવી. සාක්ෂි එක්ක කරાવી. ඔබ දන්නවා සුරාබදු කොමසාරිස්වරයා දැන් ඉවත් කරලා තියෙනවා. ජනාධිපතිවරණයේ කාලේ ඒවට වියදම් කරන අයට පගාවක් විදියට බාර් පර්මිට් දීලා තියෙනවා. පසුගිය ජනාධිපතිවරණයේ සාක්ෂි සාධකත් එක්ක ඔප්පු කරලා අපි අදාළ තැනත් ඉවත් කරගෙන යනවා. ඉතාමත් හෙමින් පිරිසිදුව. ඔබට දරුවෝ ඉන්නවා, මටත් දරුවෝ ඉන්නවා. දරු දුකට ජාති ප්‍රේමයක් මුස්ලිම්ද සිංහලද දෙමළද කියලා දෙයක් නැහැ. ඔබට මතකද තාජුද්දීන් ඝාතනය? දක්ෂ ක්‍රීඩකයෙක් අපට අහිමි වුණා. පසු කාලයක මරණය ගැන හොයන්න නැවත සිරුර ගොඩගන්නවා. ගොඩගන්නකොට ඒ පුතාගේ ඇඟේ තිබ්බ අස්ති අතුරුදහන් වෙලා. කොහොමද වලදාපු අස්ති අතුරුදහන් වුණේ? සාක්ෂි යට ගහනවා. ඒ වගේ අපේ දරුවෝ සිය ගානක් මහ පොළවේ වැළලිලා ගියා. අන්න ඒ සිද්ධ වෙච්ච අසාධාරණයට අපට පිළියම් ප්‍රතිකර්ම ඕනි. ඔබේ උකුලෙවෙනි දින දරුවා. අපි හිතන්න ඕනේ අපේ දරුවා ගැන අපේ කාලය නම් ඉවරයි දැන්. ඔබ තෝරගන්න මෙච්චර කාර්යයක් ඔබ එල්ලිලා හිටපු මතවාදයේම එල්ලිලා අර මැරුවත් රතු කොළ කියන සංකල්පයේ එල්ලිලා අපේ දරුවට හානි කරන කෙනෙක් පාර්ලිමේන්තුවට ගේනවද? නැත්නම් අපි අපේ දරුවා ගැන හිතනවද? අපේ දරුවාගේ අනාගතය ගැන හිතනවද කියලා. 22 වෙනිදා අපි කිරිබත් කරනවා කියලා මාත් කිව්වා වේදිකාවලට ගිහිල්ලා. හැබැයි ඔබ දන්නවා අපි කිරිබත් කෑවේ නෑ. අර කරුවයලා කියෝ වගේ තැනින් තැන රතිඤ්ඤයක් පත්තු වෙන්න ඇති ඒ සතුටට. නමුත් අපි ඒ සතුට සමරුවෙත් ගොඩාක් සාමකාමීව. අන්තර්ජාලයේ මෙන්න මෙහෙම කියමනක් තියෙනවා මම උපුටා ගත්ත. රැල්ලගෙන එයි වෙරළට අවැසි නැති දෑ මුහුඳට. මුහුඳ හැමදාම තමන්ගේ තුරුල තියාගත්තේ මුතුමැණික් වගේ වටිනා දේවල් විතරයි. අපි දාන පොල් කොඹය ඍජු ෆෝම් කෑල්ල රැල්ලෙන් තල්ලු කරලා මුහුඳ වෙරළට ගෙනත් දැම්මා. කුණු ගඩවල් තියාගත්තේ නැහැ. ඔන්න අලුත් කාලයක් එනවා. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න කුණු ගඩවල් ටික වෙරළට ගහගෙන ආවා වගේ අපේ ජන බලයෙන් අපේ රැල්ලෙන් තල්ලු කරගෙන ඇවිල්ලා අයින් කළම දාන කාලයක් මුතුමැණික් වගේ වටිනා සම්පත්
බුද්ධිමත් සහෝදරත්වය පාර්ලිමේන්තුවට කැන්දාගෙන යන කාලයක්. ඒ බලය තියෙන කාලඟවත් නෙමෙයි ඔබේ සහ මගේ ඡන්දේ. අපි ඒ කුණු ගඩවල් ටික රැල්ලටම ගහගෙන ගිහිල්ලා තල්ලු කරලා නව යුගයක් ආරම්භ කරන ඉතිහාසයේ පිටුවක් පෙළමු ආදරණීය සහෝදරයා සහෝදරිය. මීළඟට කතාව අවසන් කරන්නත් මම තෝරගත්තේ FB Facebook පිටුවට මම එකතු කරපු මගේ නිසදසක්. දියවන්නාව හරියට කුමාරියක් වගේ. දියවන්නාව මැද පාර්ලිමේන්තුවේ මෙච්චර කල් කියපු බොරු මුසා ඔක්කොම අහගෙන ඉඳලා මට හිතුණා දියවන්නා කුමාරිය ඉකිබිඳ බිඳ අඬනවා කියලා. අන්න ඒ නිසා මම මෙහෙම ලිව්වා. රළ නඟ නඟ ඉකිබිඳ බිඳ හැඬුවා නුඹ ප්‍රියාවී. පුරසාරම් මුසාදෙඩුම් අනන්තයට ඇදේවි. දුක හඳුනා ජන නිවන අලුත් කතා ඇසේවි. හිනහීයන් හෙට සොඳුරුයි දියවන්නා කුමාරි. දියවන්නා කුමාරියගේ තුරුලට අලුත් බුද්ධිමතුන් අපේ දුක හඳුනන ජනයා ගෙන්වා ගැනීමේ වගකීම මම ආයෙත් කියනවා ආදරණීය සහෝදරයිනේ තියන්නේ අපේ අතයි. ඒ නිසා සතුට සමරනවා වගේම සතුටට එහා ගිහිල්ලා 14 වෙනිදා ඒ තීරණාත්මක දවසේ මගේ මව්බිම බේරගන්නට සියලු දෙනාම එක මිටකට එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම මගේ වචන සල්පය අවසන් කරනවා. ස්තුතිය. ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක ආරාධනා කරනවා. ජාතික භික්ෂු සම්මේලනයේ අනුරාධපුර දිස්ත්‍රික් විධායක සභික සුබෝධි විද්‍යාලයේ ආචාර්ය කැටකාල විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍යපාද පුල්ලලී ගුණරත්න අපේ හාමුදුරන් වහන්සේට පාද ලොඩවගම ආදරණීය අමල තාත්තලා සහෝදර සහෝදරියන් දූ දරුවන් ඇතුළු හැමදෙනාගේම අවසරයි. විශේෂයෙන්ම අපි කාලය ගත කරන අවස්ථාව විශේෂයෙන්ම අපි මේ වගේ සතුටු වෙච්ච අවස්ථාවන් පිළිබඳව ලංකා ඉතිහාසයේ අපි ඕන තරම් අහලා තියෙනවා. ඔබ විශේෂයෙන්ම අහලා තියෙනවා අනුරාධපුර රාජධානියේ අවසන් පාලකයාත් පොළොන්නරුව රාජධානියේ පළවෙනි රජතුමා කවුද? පළවෙනි විජේබාහු රජතුමා ගැන. පළවෙනි විජේබාහු රජතුමා කියලා කියන්නේ අපේ රට එක්සේසත් කරපු ඉතාම විශිෂ්ට රජ කෙනෙක්. කිස්තු වර්ෂ 982 කාලයේ අපේ අනුරාධපුර රාජධානියේ රජ කරපු පස්වෙනි මිහිඳු රජතුමා ඉතාම දුර්වල පාලකේ. මේ පස්වෙනි මිහිඳුගේ තිබිච්ච දුර්වල පාලකම නිසා රටේ මහජනතාව බදු ගෙවන්න නැතුව රටේ ආර්ථිකය කඩාවැටිලා රට විනාශ මුඛයට යන අවස්ථාවේදී ඒකෙන් ප්‍රයෝජන ගත්ත රාජරාජ කියන චෝල අධිරාජ්‍යය කිස්තු වර්ෂ 992 වර්ෂයේ අපේ රට ආක්‍රමණය කළා. ආක්‍රමණය කළාට පස්සේ කොන ප්‍රදේශයට පැනලා ගිහිල්ලා තමගේ ජීවිතය රැකගෙන ආරක්ෂා වෙලා ඉන්නකොට නැවත මේ චෝල අධිරාජ්‍යයට එරෙහිව සටන් කරන්න යද්දී රාජරාජ මේ චෝල අධිරාජ්‍යයේ පුතණුවන් රාජේන්ද්‍ර රාජ මේ මිහිඳු අත්අඩංගුවට ගන්නවා. 77 මේ රාජේන්ද්‍ර රාජ මිහිඳුව ඉන්දියාවට අරගෙන යනවා. ඒ කියන්නේ මේ රට චෝල අධිරාජ්‍යයක් යටතේ අපේ රට පාලනය කරද්දී මේ චෝල අධිරාජ්‍යයට එරෙහිව රුහුණෙන් ගොඩනැගිච්ච පාලකයා තමයි අපි අහලා තියෙන කිත්ති කුමාරයා හෙවත් පළවෙනි විජේබාහු.
පළනේ විජේබාහු තමන්ට පුංචි කාලේදීම තමන්ගේ පවුලට එල්ල වෙච්ච විවිධ තාඩන පීඩන හමුවේ රුහුණු ප්‍රදේශයට පැනල ගියපු මේ කිත්ති කුමාරයා බුදල්නාගේ ආරක්ෂාව මත තමාගේ ජීවිකාව රැකගෙන රෝහණ ප්‍රදේශයේ ජීවිතය සකස් කර ගන්නවා. අපි දන්නවා විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේදය එන අනුරාධපුර රාජධානිය චෝල අධිරාජ්‍යයට යටත්ව අපේ රට පාලනය කරද්දී විශේෂයෙන්ම මේ චෝල අධිරාජ්‍යය තමන්ගේ කණ්ඩායමක් කතරගම පාලනය කරනකොට ඒ හිටපු පාලකයන් දෙදෙනා පළව හැරලා රුහුණු ප්‍රදේශ එක්සේසත් කරන්න මේ පළවෙනි විජේබාහු සමත් වෙනවා. පළවෙනි විජේබාහුගේ මේ ක්‍රියාදාමයේ පිළිබඳව චෝල අධිරාජ්‍යයන් ඉතාම කුපිත වෙනකොට ඉන්දියාවෙන් විශාල නැව්වල පටවපු චෝල කණ්ඩායමක් ලංකාවට එනවා. ලංකාවට එවලා විශේෂයෙන්ම මේ චෝල අධිරාජ්‍යයන්ගේ මේ ක්‍රියාදාමයන් පිළිබඳව රජරට හිටපු ගොවි නායකයෝ ඊට එරෙහිව කටයුතු කරනකොට ඒ සඳහා නායකත්වයේ දුන්න ගොවි නායකයෝ මරලා දානවා. එතකොට විජේබාහු කියනවා රජරට නායකයෝ මරපු චෝලයෝ නැවත මාන බලන්නේ රුහුණට, අපි රුහුණ ශක්තිමත් කරන්න ඕන කියලා. එදා රුහුණ ප්‍රදේශයේ ජනතාව ආමන්ත්‍රණය කරපු මෙන්න මේ පළවෙනි විජේබාහු කතරගම තමන්ගේ රාජධානිය කරගෙන ඉන්නකොට මේ අය මේ රුහුණු ප්‍රදේශය ආක්‍රමණය කරද්දී ඇත්තටම ඒ ආක්‍රමණයට මේ කිත්ති කුමාරයාට නැත්තම් පළවෙනි විජේබාහුට මුහුණ දෙන්න හැකියාවක් තිබුණේ නැහැ. කිත්ති කුමාරයා පැනලා යනවා. පැනලා ගිහ නැවත මෙයා පැනලා ගියපු ආරංචිය දැනගත්ත චෝලයන් නැවත කතරගමින් කතරගම තිබෙච්ච පොදු භූමි විහෙර විහාර සියල්ලක්ම විනාශ කරලා නැවත පොළොන්නරුවට ගිහිල්ලා ඒ අය කඳුර බැඳ ගන්නවා. ඒක දැනගත්ත පළවෙනි විජේබාහු නැවත කතරගමට ගිහිල්ලා සේනා සංවිධානය කළා. සේනා සංවිධානය කරලා එයා සටන ආරම්භ කරලා අපි දන්නවා කණ්ඩායම් තුනක් මේ යුද්ධය සඳහා මෙහෙව්වා. එක කණ්ඩායමක් මහතිත්ත වරායට පිටත් කරලා යවුවා. මේ ජයග්‍රහණය කරන්න නම් ඉන්දියාවෙන් චෝලයන් අරගෙන එන්නේ මහතිත්ත වරායි. ඒ චෝලයන් ලංකාවට එන එක වළක්වන්න එදා කණ්ඩායමක් මහතිත්ත වරායට යවුවා. එක කණ්ඩායමක් අනුරාධපුරයට එවුවා චෝලයන්ගේ අවිකබඩා විනාශ කරන්න. ඒකට ඒ පැත්තෙන් එවුවා. අනිත් පැත්තෙන් අපි දන්නවා මහවැලි ගඟෝස්සේ පොළොන්නරුවට තවත් කණ්ඩායමක් පිටත් කළා. මෙන්න මෙහෙම ගියපු පළවෙනි විජේබාහු රට එක්සේසත් කරලා අනුරාධපුර රාජධානි අවසාන පාලකයා හැටියට පොළොන්නරුව රාජධානියේ පළවෙනි රජතුමා හැටියට රාජාභිෂේකය ලබනවා. මම මේ කතාව කිව්වේ පළවෙනි විජේබාහු කරපු මේ වගේ සටනක් තමයි අපි මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අනුර දිසානායක සහෝදරය ඇතුළු කණ්ඩායම දියත් කළේ ඒ වගේ මහා සටනක්. අවුරුදු 76ක් පුරාවට මේ රටේ තිබිච්ච දූෂිත දේශපාලනයේ පළවා හැරීමට අවස්ථා ගණනාවක් අපට ලැබුණා. නමුත් ඒ අයගේ බලය වැඩි, ඒ අයගේ තිබිච්ච උපක්‍රමශීලී අවස්ථාවන් වැඩි, අපි වගේ පුංචි අයට ඒ අයට අභියෝග කරන්න අපට බැරි වුණා. අපි සමහර අවස්ථාවලදී මැතිවරණදී පරාජයට පත් වුණා. අවසානට අපි ලංකාවේ 103 කණ්ඩායම් බවට පත් වුණා. හැබැයි අනුර දිසානායක ඒක අත්හැරියේ නැහැ. පළවෙනි විජේබාහු තමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ආර්ථිකය ශක්තිමත් කරන්න රුහුණේ ගම්බිම් වල කෘෂිකර්මාන්ත ඇති කරනකොට අනුර දිසානායක බැලුවා මේ රටේ මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරනවා වගේම මේ රට ගොඩ ගන්න නම් අපට ඩොලර් අවශ්‍යයි. එනිසා ලංකාවේ විතරක් නෙවෙයි විදේශීය ශ්‍රී ලාංකිකයන් ආමන්ත්‍රණය කරලා රටවල් ගණනාවක් අපේ විදේශීය ශ්‍රමිකයන් හම්බ වෙන්න කියලා කතා කළා. ලංකාවේ ගුරුවරු හම්බ වුණා, ලංකාවේ විශ්‍රාමික හමුදා ආය හම්බ වුණා,
ලංකාවේ විශ්‍රාමික පොලිස් ඒකකය හැදුවා, ලංකාවේ හෙදියන් එකතු කළා, ලංකා ඉංජිනේරුවන් එකතු කළා, ලංකාවේ විද්‍යාඥයන් එකතු කළා, ලෝකේ ඉන්න තවත් විද්‍යාඥයන් එකතු කළා, සමුළු හැදුවා. සමුළු හදලා මේ වගේ දූෂිත පාලනයක් මේ රටෙන් එළවා දමන්නට ඕන කියන ඒකායන අරමුණ මේ සටන දියත් කළා. මේ සටන දියත් කරගෙන යනකොට පාලකයා දුර්වල වුණා, පාලකයාගේ ඇත්ත සමාජයට එළිවෙන්න පටන් ගත්තා. මේ රටේ ජනතාව හිතුවා මෙච්චර කාලයක් අපි අන්ධ වෙලා හිටියා, මෙච්චර කාලයක් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් අපි මාරුවට ආණ්ඩු අරන් දුන්නා. අපි කතා කරන 76 පාලනය තුළ 1947 ඉඳන් මේ රටේ මේ විදිහට ආණ්ඩු කරගෙන යනකොට 1956 ඉඳන් 1965 වෙනකම් අපේ ලංකාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදාගත්තා. අපි ඒ ආණ්ඩුවට සහයෝගය දුන්නා. ඒ අය රට පාලනය කරා කියලා අපි බලන් හිටියා. අපි දන්නවා 1956 ඉඳන් 1965 වෙනකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු කරද්දී ඒ ආණ්ඩුව අපට වැඩක් නැහැ කියලා ආණ්ඩුවක් හැදුවා. 1965 ඉඳන් 1970 වෙනකම් අපි මේ ලංකාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදාගෙන රට පාලනය කරගෙන යන්න ඒකට අවස්ථාව දුන්නා. ඒ අය මේ රට හදන්නේ කියලා දැනගත්ත අපි නැවත මේ රටේ ආණ්ඩුව ගත්තා. ඒ කියන්නේ 1965 ඉඳන් ඉඳගේ 70 වෙනකම් මේ ආණ්ඩුව කරගෙන යනකොට 70 අපි ආපස්සට බලය ගත්තා. කොහොමද ගත්තේ? 1970 ඉඳන් 1974 වෙනකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව මේ රට අරගෙන ගියා. එයට අපි සහයෝගය දුන්නා, අපි කතරේ ගැහුවා. 1977 වෙනකම් මේ ආණ්ඩු කරගෙන යනකොට අපි දැක්කා මේ රටේ ආණ්ඩුව හරියන්නේ නැහැ. ඒ නිසා නැවත අපි 1977 ජේ.ආර්. ජයවර්ධනට 6-5 බලයක් දීලා මේ රටේ එයාට පාලනය දුන්නා. 1977 පාලනය ගත්ත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මේ රටේ 1994 වෙනකම් ඒ ආණ්ඩුවක් කළා. අපි එයාට සහයෝගය දුන්නා. හැබැයි ඒ අය කරපු මහා විශාල අපරාධ නිසා අපි නැවත මේ ආණ්ඩුව ගෙදර ඇරනම් 2002 වෙනකම් මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව මේ අරගෙන ගියා. හැබැයි රනිල් වික්‍රමසිංහ චන්ද්‍රිකාගේ ආණ්ඩුව අමල තාත්තල හැමෝටම අපි ආරාධනා කරන්නේ ඔබ තමුන්නාන්සලා පහුගිය දවසේ නැත්තම් ගිය මාසේ 21 වෙනිදා අපට ලබා දුන්න ඒ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම සඳහා අපට මේ නොවැම්බර් මාසේ 14 වෙනිදා නැවත අපට බලය දෙන්න. ඔබ තමුන්නාන්සගේ විවිධ හේතු නිසා දුන්නේ නැතුව ඇති. සමල්ලාට රූපවාහිනිය ඉස්සරහට ගිහුවාම අපි අනිත් රැස්සින් වල දැකපු සෙනග දැක්කාම අපට හිතෙන්නේ නැති මේ අවස්ථාවේදී ජාතික ජනබලවේගේ දිනන්නේ අනිත් කෙනා එයාට ඡන්ද දෙන්න ඕන කියලා දෙන්න ඇති. නමුත් අපි තමයි ජයග්‍රහණය කළේ. ඒ නිසා අපි වෙනස් වෙන්න ඕන. මහගමසේකර මහත්මේ බැරි නම් මද හෙටක් නොමෙත වද වී අය ඔබ ඩයිනෝසර් වාගේ. අදට වැඩිය හෙට හොඳ වෙයි. හෙටත් ඒක අද කියාවේ. හන්දිය ගහ යට ඉඳගෙන අල්ල බලාගෙන ලග්න පලාපල ඊයේත් අද කිව්වා. අපි ඔච්චර කාලයක් කරේ ඒක තමයි. අපි හැමදාම අද නෙවෙයි හෙට හොඳ වෙයි කියලා හිතුවා. හෙටත් අපි හිතුවා හෙට හොඳ වෙයි කියලා. අපි හැමදාම හෙට හෙට ගැන අපි හිත හිතා කල්පනා කර කර හිටියා. අපේ ජීවිතේ වැරදුනාම අපි ගිහිල්ලා අපේ ලග්න පලාපල බැලුවා. අපේ කර්මය කියලා හිතුවා. අපේ ජීවිතේ මෙන්න මේකයි කියලා අපි හිතුවා. මේක අපේ කර්මය, මේක අපේ දෛවය කියලා අපි හිතලා තමයි අපි වැඩ කළේ. ඒ නිසා අපි දැන් මේ කර්මේවත් අපේ දෛවයක් නොවේ කියලා අපි තේරුම් ගත්තා. ඒ නිසා මෙච්චර කාලයක් අපේ රටේ පාලකයා අරගෙන ගියපු මේ දූෂිත ක්‍රම නිසා තමයි අද අපි මේ වගේ දුක් විඳින්නේ කියන අදහස අද අපිට ඇවිල්ලා තියෙනවා. ඒ සාධාරණීය අම්මල තාත්තල හැමෝටම අපි නැවත නැවත ආරාධනා කරනවා. ඡන්දේ දීපු, ඡන්දේ නොදීපු ඔබ හැමෝටම අපි ආරාධනා කරනවා. අපි කෙරේ විශ්වාසය තබලා අපට ඔබේ ඡන්දේ දෙන්න. මේ ලැබෙන නොවැම්බර් මාසේ 14 වෙනිදා මේ පවත්වන මහමැතිවරණයේදී අපට විශිෂ්ට බලයක් ලබා දීලා මේ රටේ ජනතාවාදී ආණ්ඩුවක් හදන්න ඔබ හැමදෙනාගේම ශක්තිය ධෛර්යය ලබා දෙන මෙන් ඉල්ලා සිටමින් ඔබ හැමදෙනාට තුරුණුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මන් හිදෙනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. පාද නමස්කාර පූර්වක ස්තුතිය. ජාතික ජනබලවේගයේ ජාතික භික්ෂු පෙරමුණ යන්නා ප්‍රදිස්ත්‍රික් විධායක සභික
සුමති විද්‍යාලයේ ආචාර්ය කැටකාල විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍යපාද පුල්ලලිය ගුණරත්න හිමිපාණ.